එයා මේ මොනම හේතුවක් නිසාවත් ඔය පින්කම් වලට එන්න කිව්වට දානෙට දෙන්න කිව්වට ඒ මොකකට එන්නව එන්නේ නැහැ. ඒකට එයා කියන්නේ ඒ තමයි මේ මම පව් කරන්නේ නැහැ මම මොකටද මේ පින් කරන්න ඕන නැවන්නේ කියලා. තේන්න. ඒ කියන්නේ පව් කළේ නැහැ කියලා වැඩක් නැහැ. තේන්න. තමන් පව් කළේ නැහැ කියලා තමන් මේ ජීවිතේ අත්විඳින්නේ පෙර කළා වූ පින්. ඒක පින් අත්විඳිනකොට ඒක ගෙවිලා විශ්ේ වෙලා යනවා. එතකොට ඒ වගේ විල ෂේ වෙනා ගියාට පස්සේ Taman ඊට පස්සේ කන්නේ නැහැ. Taman අර රුපියල් ලක්ෂයක් පොතේ තියාගෙන කකා හිටියගේ මොක හම්බ කරන්නේ කිව්වා. එතකොට ඊළඟට රුපියල් ලක්ෂය වුණාට පස්සේ එන්නේ බඩගින්නින් ඉන්නේ පැන්නේ. ඊට පස්සේ නන්නත් ආවා. බඩගින්නේ මිය යනවා. දුකටපත් වෙනවා. ඒ වගේ පින් දහම් නොකර ඉඳලා හරියන්නේ නැහැ. Taman අකුසල් බැරිදි කරන්නේ නැහැ කියලා පින් නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඒ Tamanට වැටහීමක් තියෙන ඕන කර්මය කර්මඵල දෙක ගලප ගන්න. ඒක ජීවිතේට හේතුඵල ධර්මෙන් නනු දකින්න. තමන් ජීවිතේ මේ සැප විඳින්නේ පෙර කරපු පින් නිසා. ඒතර පෙර පින් නිසා තමන්ට දැන් මේ ෂේ වෙනවා ඒවා. පෙර පින් අඩු වෙනවා. දැන් විඳිනවනේ තමන්. ඒතර දැන් මේ විඳින්න තමන් පින් රැස් කරගන්නවා. ආයුෂ වර්ණයේ බලය රැස් කරගන්නවා. ඒතර තමන් ආයුෂ වර්ණයේ බලය රැස් කරගන්නේ නැත්නම් මොකද මිත්‍යාවක ඉඳලා ඒ කියන්නේ එයාට කවදාකවත් ජීවිතේ සැපක් ලබන්න බෑ. එතෙන් දෙන මිත්‍යා දෘෂ්ටිය. එයා කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. ඒතර මිත්‍යා දෘෂ්ටියක නියත මිත්‍යා දෘෂ්ටිය කියන අකුසල සතර පායට වැටෙන්නේ. අයිමත් ගොඩ එන්න බෑ මොකද යා බුදුරජාණන් වහන්සේ කියමු මේ විශ්වාස කරන්නේ නැහැ මේ වෙන්නේ ඒ නිසා මේ කොච්චරවත් මොක කෙනෙක් නොවඩා ඉඳලා හරියන්නේ නැහැ මම දැන් පව කරන්නේ ඒ නිසා දැන් මට ඉතින් කරන්න ඕනේ නැහැ කියලා හිතලා හරියන්නේ නැහැ එහෙම නැත්නම් මේ මම දැන් මේවා කරනවා කියලා සද්ද නොකර ඉඳලා හරියන්නේ නැහැ මම බැරිද වෙන්නේ නැහැ කියලා හිතලා හරියන්නේ නැහැ තමයි ඒව වඩවඩ ඉස්සරහට යන්නේ තේන්න ශීලයක් නම් මම දැන් වැරදි කරන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. තමන් වැරදි නොකරන්නේ සිල්පද නිතර මෙනෙහි කරන්නේ. තේන්නේ මේ චේතනා කරස් කරගන්නවා. මේවා කරන්නේ නැහැ කියලා අවසානයේ මැරෙන වෙලාවේ ශීලයක් ගැන එයාට මතකයක්වත් නැහැ. තමන් ශීලයක් ආරක්ෂා කරනවා නම් එක සිල්පදයක් හරි ඒක හැමදාම දවසකට සැරයක් හරි මෙනෙහි කරන්නේ. මම මේ දේ ආරක්ෂා කරලා කියලා මෙනෙහි. ඒතකොට තමයි මේ චේතනාව කරස්ලා නිතර මතකේ තියෙන්නේ. ඒවා මතක නැතුව එහෙමනම් ඉතින් දැන් ඔය මේ ක්‍රිස්තියානි පල්ලියේන පාදුරු සිල් ලැබෙනවා. පල්ලියෙන් පාද සිල් રાખીන්නේ නැද්ද? සිල් રાખીනවා. ඒ මනුස්සය සුදු ලෝකවත් නෑ නේද? ඔව්. ඒත් එයා මිත්‍යා දෘෂ්ටිය. එයා ඒවා කර්ම කර්ම බලන්න හේතුඵල ධර්මයන් නනු ගලපගන්නේ නෑ. එහෙම දෙයක් එයා දන්නේ නෑ. එයා චේතනාව සකස් වෙනවා. සකස් වුණාට කර්ම කර්ම බල ගලපගන්නේ නෑ. ඒ කර්ම කර්ම බල හැම දෙයකම ගලපගන්න ඕනේ. මේ දේ කළොත් මේ දේ වෙනවා. ඒ නිසා ඒක අපි නිතර මෙනෙහි කරන්න ඕනේ. සීලය නිකන් අද දවසේ මම එකක්ව සිල්පද කැඩුන්නේ නෑ නේද? ඉතින් කැඩුන්නේ නෑ කියනකොට ඒක ඇරුම් නැත්නම් තමන් නොකරනායි කියලා මෙනෙහි කරන්න ඕනේ. මම මේ තුල හිතයයි කියලා දකින්න ඕනේ. ඒ වගේ තමයි. ඒ දන් දුන්නා නම් දන් දීලා පින අනුමෝදන් වෙලා වැඩක් නැහැ. ඒක නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒවා සිහිපත් කරන්න ඕනේ. ඒක මතකෙට ගන්න ඕනේ. ඒවා අලුත් කර ගන්න ඕනේ මතක. ඒතකොට තමයි ඒවේ මේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒවා අමතක කරලා ගියොත් එහෙම ඒවා යටපත් වෙලා යනවා. ඒවා නිතර මතක් කර ගන්න ඕනේ. ශීලයත් එහෙමයි. ඉතින් ඒ ප්‍රඥාව ඒ හැම දෙයක්ම තමන් කරන දේ මේ නිවැරදිව මේ මෙනෙහි කරන්න මතක් කරන්න ඕනේ. ඒව නැත්තම් ඒක එහෙම නැතුව තේරුමක් නෑ. මේ නිසා මේ අපි දැන් එහෙම වෙනවා නම් සිල් ආරක්ෂා කරගෙන දන් දෙමින් ඒ අතහැරීම පුරුදු කරනකොට අපි ඔය ඉබේම අපි තුල ඒ ධර්මයේ සංඥා වැඩෙනවා. ඒ වයින්වත් හිතන්න ඕනේ මම සෝවාන් වෙනව ඕවා කියලා හිතන්න යන්න. ඒක හිතනකම් කවදාකවත් ඒ පැත්ත වැඩෙන්නේ නෑ. මොකද ඒ බලාපොරොත්තුවක් නේ තියෙන්නේ. උපාදානයක් එකට සරස් කරගන්නේ චන්දරාගයක් ඒ කෙරේ. ඒ නිසා ඒ වගේ බලාපු ගොඩක් අයිත් තියන්න එපා. තමන් හිතන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දුකෙන් මිදෙන මාර්ගයට මම යනවා කියලා තමන් සීලය රකිමින් තෙරුවන් කෙරේ සද්ධාගතයෙන් ඔය අත්හැරීම පුරුදු කරනකොට තමන් තිබෙන මේ අවබෝධයෙන් නේ ජීවිතේට. ඒක ආවා කියලා තමන්ට මේ ඇඟිල්ලෙන් ඇල්ලලා මෙන්න ලැබුණා කියලා කියන්නේ ඔබ ඒක හොයන්න යන්නත් එපා. ඔබ ඉන්න තැන කොතනද කියලා කොහෙලා ගත ඉඳන් යන්න එපා. ඔබ ඉන්න තැන කියලා හිතන දෙයක් ලෝකේ නැහැ. ඔබ අපි ඉන්න තැන හැමෝටම වෙනස් වෙනවා. ඒක ස්ථිර නැහැ. සෝවාන් වෙච්ච කෙනෙකුට ඊළඟට ඒක වෙනස් වෙනවා. ඒක අසබුද්ධාගම වෙන්න පුළුවන්. අනාගාමී වෙන්න පුළුවන්. එහෙනම් මාර්ගයේ හිටිය කෙනෙක් පුතග්ජනේ පල්ලයට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ස්ථිරව මෙතන ඉන්නවා කියලා කියන්න තැන ලෝකේ නැහැ. ඒව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. නිරතුරුව මේවා වෙනස් වෙනවා. එනකොට තනකොතනද යන්නේ තනකොතනද කියලා ඒවා හිතන්නේ යන්න එපා. මම තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් සීලය ආරක්ෂා කරගෙන අත්හැරීම් පුරුදු කරගෙන මේ දුකෙන් මිදෙනවා කියන තැනට එන්න. එතකොට ඒ යන තැනට තමන් යන්නේ. එහෙම නැතුව තරව ගොඩක් හිතන්නේ කියොත් තමන් මේ මමත්වේ වැඩෙන්නේ එතන. සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඔව්. ඒව ගැන කියනවා කතා කරනවා හිතනවා. එතකොට ඒ පාරක් පාසම් සක්කාය දිට්ඨිය වැඩෙන්නේ.
ඒ පැත්ත දන්නේ නැහැ වගේ ඉන්න අතහැරලා දැම්මම මේ පැත්ත වඩන්න. සීලේ පැත්තයි ශ්‍රද්ධාව පැත්තයි අතහැරින් පැත්තයි වඩන්න ඉතුරු පැති හොයන්න යන්න එපා. ඒක තමයි ධර්මයේ තුන් සකස් කරලා දෙන්නේ. ලෝකේ කොයි දෙයකට වුණත් මේ මොකක් හෝ විසඳුමක් තියෙනවා. විකල්පයක් තියෙනවා. දැන් කාටද යන්නේ සමහර වෙනවා සීල ආරක්ෂා කරන්න බෑ. සමහරව එලිගෙන අනේ ආන්දරේ මණ්ඩන් හිල්පද පහින් එකක්වත් ආරක්ෂා කරන්න බෑ මට එක්ක බොරුවක් කියවෙනවා රස්සාවෙන්ද එක්ක සත්තු මැරෙනවා එක්ක මේ මත්පැන් බොනවා ඔය වගේ ඒවා කියනවා නේ මිනිස්සු එල්ල ගොඩක් කියනවා. හ්ම්. ඒතකොට ඉතින් ඒක හරි ඒක ඉතින් අකුසල් විපාකයක්. තමයි සංසාරේ කළා වූ අකුසලයක්. ඒ අකුසල් නිසා සිල්පද රැකෙන්න දෙන්නේ නැහැ. ඒ මානස මනෝභාවය නැහැ. එයාට නිතර සිල්පද කැඩෙනවා මොකද අර අකුසල් බලය නිසා. ඒතකොට තමයි දැන් එහෙම අපි අතින් සිල්පද අපිට ආරක්ෂා කරගන්න බැරි අවස්ථාවක් තියෙනකොට අපි කරන්න ඕනේ දැන් ඒක ආරක්ෂා කරගන්න බෑනේ. ඉතින් එතන ගැටි ගැටි ඉඳලා වැඩක් නැහැ. තේන්න. එහෙනම් අපි දැන් ඒක නිවැරදි ඒකට කරන්න ඕනේ දේ මොකද්ද කියලා කල්පනා කරන්න ඕනේ. ඒතකොට අපිට සිල්පදයන් ආරක්ෂා කරගන්න බැරි නම් අපි එතන ගැටි ගැටි ඉඳලා වැඩකුත් නැහැ. අනුන්ට කී කී ඉඳලා වැඩකුත් නැහැ. අපි කරන්න ඕනේ සිල් ආරක්ෂා කරන එකට උපකාර කරන්න ඕනේ. තේන්න. සිල්පද කඩෙන් රැකෙන්න බැරි නම් අපි හැම වෙලාවෙම කරන්න ඕනේ සිල් ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවනේ කවුරු හරි. සිල් රකින්න කෙනෙක් ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට උපකාර කරන්න ඕනේ. උපකාරගෙන සත්‍යයේ අපේ චේතනාව වෙන්නේ මේ සිල්වතාට කරන්නා වූ උපකාරයෙන් මට සිල්පද ආරක්ෂා කරන් ලැබේවා කියලා අරමුණ සකස් කරගන්නවා. තේනවද? පන්සල් වල සිල් ගන්න ඉන්නවා, පොල් සිල් ගන්න ඉන්නවා. ඒ වගේ සීලය ආරක්ෂා කරන ඇයිට උපකාර කරන උපස්ථාන කරන ඒගොල්ලන්ට සිල් රකින්න උපකාර වෙන්න ඕනේ. තේන්න. ඒතකොට යමෙක් සිල් ආරක්ෂා කරගන්න බෑ යාට. නමුත් සිල් ගන්න ඇයටත් බයිනවා. තේන්න. කවදාකවත් එයාට සීලයක් ආරක්ෂා කරන්න බෑ. තේන්න. ඒ තමන්ගේ සීලයක් පිළ පදයක් හරි කැඩෙනවා නම් තමන් හැම වෙලාවෙම කරන්න ඕනේ සීල් රකින්න ඇයිට උපකාර කරන්න යනවා. ඒගොල්ලන්ට දන් දීලා ඒගොල්ලන්ට උපකාර කරලා තමන් හිතෙන් හිතන්න ඕනේ මට මගේ සීලය ආරක්ෂා කරගන්න මේ පිණින් ශක්තිය ලැබේවා කියලා. ඒතකොට එහෙම කළාම ඒ තමන්ට සීලය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකටත් විකල්ප තියෙනවා. කොයි දෙයකට මොකක් හෝ ධර්මයේ දෙමින් නැහැ. විකල්පයක් නැති දෙයක් නැහැ. කොයි පැත්තෙන් හරි තියෙනවා. එනිසා යමෙකුට සීල ආරක්ෂා කරගන්න බැහැ කියලා තේරෙනවා නම් ඒකට කම්මැලි කියලා තේරෙනවා නම් ඒකට හිත යන්නේ නැහැ කියලා තේරෙනවා නම් තමන් කරන්න ඕනේ සීලවතුන්ට උපකාර කරන්න. ඒගොල්ලෝ ළඟට යන්නේ ඒගොල්ලොත් එක්ක කතා කරන්න, ඒගොල්ලන්ව දකින්න. එහෙම කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලවතුන් හොයාගෙන යන්නේ නිය ප්‍රඥාව වඩනයි, සීලය වඩනයි, ප්‍රඥාව වඩනයි. යොදුන් 100,000 කියලා හොයන්න එපා කියලා කියන බුදුරජාණන්. ඒ අය හොයාගෙන යන්නේ, ඒ අයත් කතා කරන්නේ, ඒ අය ඇසුරු කරන්නේ, ඒ අයට දන් දෙන්න, ඒ අයගෙන් ගුරුවරුකම් ලබන්න, ඒ අය අනුගමනය කරලා පැවිදි වෙන්න, ඒව කියලා බුදුරණවහන්සේ දේශනා කරන සූත්‍රවල. මොකද ඒ එහෙම යන ගමනකදී කවදාකවත් සතපහකටවත් අලාභයක් Tamanට වෙන්නේ නැහැ. සල්ලි වේදම් වෙන්න පුළුවන්. නමුත් ඒ වේදම් වුණා, ඒ වේදම් වෙන සල්ලි නිකන් කන්න බොන්න වේදම් කරන සල්ලිනේ නේද? ඒවෙන් Tamanට ඒ ආත්ම යහමතක් වෙන්නේ. නමුත් ඒ වේදම් වුණ දෙයින් Tamanට අප්‍රමාණ සාංශාරික සැපල වෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා යොදුන් ගානක් දුර වුණත් කවන්නේ ඒ හොයාගෙන යන්නේ කියලා. ඒතර එහෙම කිව්වහම අපි හිතන්න ඕනේ ඒ කියන්නේ මේ තමන් තුළ සීලය ආරක්ෂා කරගන්න හදන ඒ සිල් තුන් සොයාගෙන ගිහිල්ලා සිල් ගන්න නැහැ ඉන්න ඔය ඉන්න උපාසකම් වල ගාන බා කියලා හාමුදුරු ඒ අයට දන් දෙන්න, ඒ අයට උපකාර කරන්න, ඒව ආරක්ෂා කරගන්න. සමහරව එහෙම උපකාර කරන්නේ නැහැ නේද? පෙරත් ජීවිතේ එහෙම උපකාර නොකරපු අයට තමයි සිල්පද පිළිထන්නේ නැත්තේ. ඒගොල්ල උපකාර කරලා නැහැ. ඒගොල්ල සිල් කඩලා. දැන් සිල් පන්සලේ මෙතන අපි සිල් සමාදන් වෙලා ඉන්නවා. මිනිහා ගෙදර ඉඳන් අයියෙම උදේ ඉඳන් රෑ වෙනකම් සෙට් එක දාගෙන ඉන්නවා. ඒකෝට යාට හැංගීමක් නැහැ නේ. යා උපකාර කරන්නේ. ඒකෝට ඒ ගියම ගාත්මදී එහෙම අකුසල් කරපු අයට මේ ජීවිතේ සිල්පද ආරක්ෂා කරන්න බෑ. තේන්න. එයාට සිල්පද කැඩෙනවා. ඒ අකුසල් විපාක නිසා. තමන් මේක අකුසල විපාකයක් හැටියට ඉස්සෙල්ලා දකින්න ඕනේ. දැන් තමන්ට දන් දෙන්නේ හිට නැති කෙනෙක් ඉන්නවනම් ඒක අකුසල විපාකයක් කියලා දකින්න ඕනේ. දැන් සංසාරේක පුරුදු කරලා නැහැ, පුහුණු කරලා නැහැ. තමන්ට තව දුක් විඳින්න තියෙනවා. ඒ වගේ අකුසල විපාක හැටියට දැකලා ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. දන් දෙන්න හිතෙන් නැති කෙනා දන් දෙන්න ඕනේ. දන් දෙන්න ඒත් හිතෙන් නැත්නම් දන් දෙන්නේ ඇසුරු කරන්න ඕනේ. දන් දෙන්නේ ඇසුරු කරාම අනේ අර දන් දෙන්න ඊට පස්සේ හිතෙනවා. එහෙනම් දන් දෙන අයට උපකාර කරන්න ඕනේ. දන් දෙන අයට කියලා උදව් කරනවා. ඊට පස්සේ එයාට දන් දීමේ සිත් සකස් වෙනවා ඒවන්. ඒක සීලෙත් එහෙම තමයි. තමන්ට සිල්පද රකින්න බැරි නම් තමන් හැම වෙලාවෙම සිල්පද ආරක්ෂා කරන එක උපකාර කරන උදව් කරන පෙළඹෙන්න ඕනේ. එතනින් ඒ වෙලින් තමන්ට සිල්පද ආරක්ෂා ගන්න ඒ වෙලෙන් පින් ලැබෙනවා, ශක්තිය ලැබෙනවා.